සිත නිවන බුදු බණ ඉරුදින ධර්ම දේශනා මාලාව අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වත්නි, ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඉතාම වමනාවෙන් ජීවිතේට ධර්මය සමීප කරගන්නට කල්පනා කරන පිරිසක් අදත් සිත නිවන බුදුබණ ශ්‍රවණය කරනවා ඇති. මේ දේශනා මාලාවේ තවත් එක්තරා දේශනාවක් අද අපි මේ ආකාරයෙන් ආරම්භ කරනවා. ඔබේ ජීවිතයට බොහෝම යහපත පිණිස පවතින, ඔබේ ජීවිතයේ සකස් කරගන්නට අතිශයින්ම උපකාරාර්ථය පිණිස පවතින වැදගත් ධර්මකාරණා කීපයක් අපි මෙනෙහි කරමින් ජීවිතයේ නැවුම් විදිහට ආරම්භ කරන්නට උත්සාහ කරමු. ආරම්භ කළ ජීවිතයේ නැවුම් විදිහට පවත්වාගෙන යන්නට උත්සාහ කරමු. ඒ පවත්වාගෙන යන ජීවිතයේ සම්තෘප්තිමත් කරමින් ගත කරන්න උත්සාහ කරමු. ඇත්තටම මේ ජීවිතේ හැම සම්තෘප්තිමත් කරන්න අමාරුයි. ඇත්තටම මේ ජීවිතයේ දිහා බැලුවහම අපට තේරෙනවා ජීවිතේ තෘප්තිමත් කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම අවසන් කරන්න බැරි, තෘප්තිමත් කරලා අවසන් කරන්න බැරි ජීවිතය තුළ ධර්මයේ තුලින් ජීවිතය යම් තාක් දුරට හරි ඉතාම සතුටෙන් ඉන්න උපකාර වෙන විදිහේ ධර්මකාරණා කීපයක් අදත් මේ දේශනාව තුලින් ඔබට කියලා දෙන්නට කල්පනා කරනවා. ඇත්තටම ජීවිතේ පසුතැවෙන් නැතුව ජීවිතේ තමන්ගේ අතින් වුණු වැරදි සිදු නොවන විදියට තමන්ගේ ජීවිතයේ ගෙවලා දාන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාව උපකාර වෙනවා. ඇත්තටම දොරක් වැහෙනකොට නැවතත් දොරක් විවෘත වෙනවා. එතකොට වැහුණු දොරවල් ගැන හිත හිතා ඉන්නේ දුර්වල අඥාන මිනිස්සු. අන්න ඒ වගේ අතීතයේ ගැන හිත හිතා ඉන්නේ දුර්වල මිනිස්සු කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි වැසුණු දොරවල් අත්හැරලා දාමු. වැසිච්ච දොරවල් ටික අයින් කරලා දාමු. පොහේ හෝ මේ වන විටත් දොරක් විවෘත වී පවතින්න පුළුවන්. ඒ නිසා මේ විවෘත වී පවතින දොර ගැන විතරක් හිතමු. හැබැයි විවෘත වුණු දොර ගැනත් ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. දොරක ස්වභාවය වැසෙන එක. ඒ නිසා ඒ දොරත් ඇහිලා යන්න පුළුවන්. හැබැයි ඒ වැසෙන දොර නිසා තවත් දොරවල් සිය දහස් ගණනින් විවෘත වෙන්න පුළුවන්. මම මේ කියන්නේ දාර්ශනික වශයෙන් අතීතය ගැන හූල්ලන්න එපා. අතීතය ගැන පසුතැවෙන්න එපා. අතීතය ගැන හීන මවන්න එපා. මොකද අතීතය අතීතයට එකතු වෙලා ඉවරයි. වර්තමානයේ තුල ඉතාම සිහියෙන් ඉන්න. අනාගතය ගැන යම් තාක් බලාපොරොත්තු තියාගන්න, ඒක අසීමාන්තිකව තියාගන්න එපා. එහෙම තියාගන්න නැතුව හිටියහම අර මම ඔබට මුලින් කියපු තෘප්තිමත් ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතේට මේ උදෑසන කාලයේ ගලප ගන්න පිරිසකට උන්වහන්සේගේ පණිවිඩය හරිම වැදගත්. උන්වහන්සේගේ පණිවිඩය ජීවිතේ නැවුම් බලාපොරොත්තුවක් හදලා දෙනවා. උන්වහන්සේගේ පණිවිඩය ජීවිතේ අලුත් මානයකට ගෙනියන්න උදව් කරනවා. අපේක්ෂා බංගත්වයෙන් බලාපොරොත්තුවක් නැතුව බලාපොරොත්තු කඩා වැටිච්ච මිනිසුන්ට ජීවිතේ ඉතාම වැදගත් බලාපොරොත්තුවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්වලා දෙනවා. ඒ පෙන්වා දෙන බලාපොරොත්තුව තුලින් උන්වහන්සේගේ පණිවිඩය තුලින් ජීවිතේ ගලප ගන්න බලන්න කියලායි අපි දේශනාව ආරම්භයේ කියන්නේ. ඇත්තටම ගුණධර්ම හැමදාම දිනු කරගන්න බැරි වේවි. ඒ වගේම වැඩෙන ගුණධර්ම අපිට පවත්ව ගන්නටත් බැරි වේවි. ගුණධර්ම දිගින් දිගට පවත්ව ගන්නට බැරි වේවි සමහර විට. මොකද අපි ගොඩාක් කාලයක් ජීවිතේ සංසාරේ පුරාවටත් අපි ධර්ම මාර්ගයේ හුරු කරපු පිරිසක් නෙමෙයි.
අපේ පෙර වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා අපිට මේ ධර්මයේ ගලප ගන්න ලැබෙනවා. ඒක ලාභයක්. ඒක විශේෂ ප්‍රතිලාභයක්. එතකොට මේ ප්‍රතිලාභය තුළ තමන් තුළ වැඩෙන ගුණධර්ම පවත්වගෙන යන්න දක්ෂ වෙන්න ඕන. අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ මනස තුළ ගුණධර්ම වැඩෙන්න තරම් හොඳ ධර්ම සංවේගයක් මිනිසුන්ට තියෙනවා. හැබැයි ඒ ගුණධර්ම පවත්වගෙන යන්න දක්ෂ නැහැ. තේරෙනවා මේක තමයි ලෝකයේ පරම සත්‍ය විග්‍රහය කියලා ගොඩක් අයට තේරෙනවා. ගොඩක් අයට තේරෙනවා මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් හුරු කරොත් සදාකල්ම නිමිලයන්ට පුළුවන් කියලා තේරෙනවා. එහෙම තේරුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් යම් අවබෝධයක් සකස් කරගන්න පිරිසක් විදිහට අපි ඒක පවත්වගෙන යන්න දක්ෂ වෙන්න ඕන. මම උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ දන්නවා බිම්බිසාර රජුරෝ. බිම්බිසාර රජුරෝ හොඳ රජෙක්. ඇත්තටම ගුණවත් මිනිස්සෙක්. බිම්බිසාර රජුරවන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් යම්තාක් දුරට ස්ථාවර වෙනවා. එතකොට යම්තාක් දුරට ස්ථාවර වුණ බිම්බිසාර රජුරෝ ජීවිතේ යම් කාලයක හරීම කම්පා සහගත සිතුවීම් මාලාවකට මුණ දෙනවා. බිම්බිසාර රජුරවන්ට ජීවිතේ අද ඉන්න කෙනෙකුට කිව්වොත් ජීවිතේ කලකිරිලා ජීවිතේ එපා වෙලා ජීවිතේ මේ ගැන යම්කිසි දරුවෝ ගැන යම්කිසි පවුල් පරිසරය ගැන යම්කිසි අපමණ හිත්ඇවුලක් ඇති වෙන්න තරම් දරුණු ප්‍රශ්නවලට බිම්බිසාර රජුරෝ මුහුණ දෙනවා. බිම්බිසාර රජුරෝ මුහුණ දෙන ප්‍රශ්න දිහා බැලුවහම අපට තේරෙනවා මේ සංවේදී පියෙකුගේ ජීවිතය කොයිතරම් අනුවේදනීය විදිහට සඳා කාලෙ ගෙවිලා ගියාද කියලා. බිම්බිසාර රජුරෝ එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ධර්මයේ වැළඳගෙන ධර්මයේ තුල ස්ථාවර වෙනවා. එතකොට සතර අපායන් සදාකල්ම බිම්බිසාර රජුරෝ නිදහස් වෙනවා. සදාකල්ම නිදහස් වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ස්ථාවර වෙලා සෝතාපන්න වෙනවා. බිම්බිසාර රජුරෝන්ගේ පුතා තමයි අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා අසත්පුරුෂ ආශ්‍රයෙන් නිසාම පිරිහිලා ගිය කෙනෙක්. අජාසත් කුමාරයාට ඕන වෙනවා රජකම. රජකම ඕන වෙලා රජකම ගන්න කුමන්ත්‍රණ කරනවා. එතකොට බිම්බිසාර රජුරෝ අහනවා මොකද කියලා. එතකොට කියනවා මට රජකම ඕන කියලා. ඉතින් බිම්බිසාර රජුරෝ බොහොම උපේක්ෂා සහගත මිනිසෙක්. බිම්බිසාර රජුරෝ කියනවා රජකමම දෙන්නම් කියලා. මේ විදියට රජකම බාර දීලා කාලයක් යනකොට ආයෙත් හිතෙනවා, කල්පනා වෙනවා අජාසත් කුමාරයාට දැන් මේ බාර දුන්න රජකම ආය බාර ගනීද කියලා. ඉතින් මේ විදියට කල්පනා කරලා අජාසත් රජුරෝ කාලයක් දිගින් දිගට හැමදාමත් රාත්‍රියේදී තැති ගන්නවා බිම්බිසාර රජුරෝ රජකම උදුරගනී කියලා. මේ විදියට කාලයක් යනකොට තමන්ගේ අසත්පුරුෂ මිත්‍රයෝ කිව්වා ඔබතුමාගේ පියතුමා බොහොම හොඳ ප්‍රතාපවත් රජෙක්. මේ රජුරෝ හරි බලවත් කෙනෙක්. ඔබට රජකම දුන්නට ඕනම වෙලාවක රජකම බාරගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ විදියට කියනකොට අජාසත් රජුරෝන්ගේ හිතේ නිතර නිතර ඇති වෙනවා හැබෑවටම මේ කාරණේ වෙන්න පුළුවන් කියලා. ඇත්තටම අසත්පුරුෂ සේවනයේ නිසා පිරිහුණු අසත්පුරුෂයන් නිසා ගුණධර්ම පරාභවයට පත්වුණු උදවිය මේ දේශනාව අහගෙන ඉන්නවත් ඇති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්, ධර්මය අවබෝධ කරගන්න ඥාන දර්ශනයක් තියෙන ඒ බලවත් කුසල සංස්කාරයේ පවා අසත්පුරුෂ ඇසුර නිසා යට යන්න පුළුවන් කියලා. ඒක අජාසත් රජුරෝ සම්බන්ධ සිදුවීමේදීම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එක්තරා වෙලාවක අජාසත් රජුරෝ විශාල පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා බණ අහලා නැගිටලා යනකොට
ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද, ඔය නැගිටලා ගිය තරුණ රජාට ඕනනම් ධර්මයේ අවබෝධ කරගන්නටම තිබුණා, ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම වඩන්න තිබුණා. ඥානෙ කොයිතරම් තීව්‍රද කියනවනම්, ඉතාම කෙටි වේලාවකින් මේ දේශනාව අවසානයේ සදහැසිත උපදවාගෙන සෝතාපන්න වෙලා සතර අපායෙන් සදාකල්ම නිදහස් වෙන්නත් තිබුණා. හැබැයි ආනන්ද, ඒ බලවත් කුසල සංස්කාරයේ යට ගියා අසත්පුරුෂ ඇසුර නිසා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපට තේරෙනවා පින්වත්නි, ධර්මයේ අවබෝධ කරන්ට තරම් නිවන් මාර්ගයේ පරිපූර්ණ වඩා ගන්නට තරම් පිනක් තිබුණත්, පාරමිතා පූර්ණේ වෙලා තිබුණත්, කල්යාණ මිත්‍රයෙක් නැති වුණ ගමන්ම ධර්මයේ අවබෝධ වීමේ කුසලය යට ගහනවා. ඒ නිසා මේ කාරණාවල ඉතාම ගැඹුරින් බොහෝ ධර්ම කාරණා තියෙනවා ජීවිතයට ගලප ගන්න. ටික කාලයක් යනකොට අජාසත් රජුරෝ රජකම් කරගෙන ඉන්නකොට නිතර මතක් වෙනවනේ තාත්තා රජක මුදුරගයි කියලා. පස්සේ සිරබාරයට ගත්තා. සිරබාරයට අරන් ටික දවසක් යනකොට කෑම දෙන එක නතර කළා. දැන් සාමාන්‍යයෙන් කෑම දෙන එක නතර කළාම මිනිහෙක් මැරෙන්න ඕනනේ. රාජපුරුෂෝ ගෙන්නලා ඇහුවා, මේ මොකද තවම මැරෙන්නේ නැත්තේ කියලා. එතකොට රාජපුරුෂෝ කිව්වා, මේ මහරජතුමනි, දේවයන් වහන්සේ කෑම ගිහින් දෙනවා. ඊට පස්සේ කෑම දෙන එක නතර කළා. ඊට පස්සේ ආයෙත් ටික කාලයක් යනකොට ඒත් මැරෙන්නේ නැහැ. ආයෙත් රාජපුරුෂෝ ගෙනල්ලා ඇහුවා, මොකද මේ තවත් මැරෙන්නේ නැත්තේ කියලා. එතකොට රාජපුරුෂෝ කියනවා, ස්වාමීනි, මේ දේවයන් වහන්සේ බිසවුන් වහන්සේ ශරීරයේ ආහාර ගල්වාගෙන ගිහින් තමන්ගේ උඩුකය විවෘත කරලා ශරීරයේ ගාවගෙන ගිය ඒ ආහාර අනුභව කරන්න කියලා කියනවා. මී පැණිගි තෙල් වගේ දේවල් ඇඟ පුරාම දවටගෙන ගිහින් මේ බිසවුන් වහන්සේ තමන්ගේ ස්වාමියාට තියෙන ස්වාමි භක්තිය නිසා ආහාර සපේනවා පැවැත්ම පිණිස. එතකොට ඇයගේ ගුණධර්මත් මේකේ තියෙනවා. තමන්ගේ පුතා මෙතරම්ම තමන්ගේ පියතුමන්ට අසත්පුරුෂකම් කළාට ඇය ඒකෙන් කේන්ති අරගෙන තමන්ගේ හිත දූෂණය කරගන්නේ නැහැ. ඉතින් මේ විදියට ටික කාලයක් යනකොට, ටික දවසක් යනකොට දේවයන් වහන්සේට එහෙම කරන්නත් බැරි වුණා. දැන් එහෙම කරන්න බැරි වුණාම පින්වත්නි, රජතුමාට පැවැත්මට බොහෝ කොට යහපත පිණිස පවතින්න ආහාරයක්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි රජ්ජුරුව පවතින ශ්‍රද්ධාව, පවතින නිවන් මඟ, තමන්ගේ උපේක්ෂාව නැති කරගත්තේ නෑ. අන්න බලන්න, පිරිහෙන්න ඕන තරම් වෙලාව තියෙද්දිත් තමන් වඩපු ගුණධර්ම ස්ථාවර කරගෙන ඉන්නවා. බිම්බිසාර රජ්ජුරුවන්ට එකම දෙයයි තියෙන්නේ. ඒ තියෙන දේ තමයි තමන් ඉන්න සිර මැදිරියේ ඉහළ කවුලුවකින් උඩින් කවුලුවක් සකස් කරලා තියෙනවා. ඒ කවුලුවෙන් ඈතින් ගිජ්ජකූට පර්වතේ පේනවා. එතකොට ගිජ්ජකූට පර්වතේ පේනකොට රජුරුවන් සතුටු වෙනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔය ගිජ්ජකූට පර්වතේ වැඩ ඉන්නවා ඇති. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගිජ්ජකූට පර්වතේට වෙලා භික්ෂු සංඝයා පිරිවරාගෙන දහම් කතාවේ යෙදෙනවා ඇති. ඒ ගැන හිත හිතා සතුටු වුණා. දැන් දැන් බිම්බිසාර රජුරෝ කල්පනා කරා නම් අද ඉන්න කෙනෙක් හිතනවා වගේ, දැන් බුදුරජාණන් වහන්සේට මම විහාරෙකුත් හදලා පූජා කළා, උන්වහන්සේට මාව දැකලා මට බණ කියලා යන්න දෙන්න බැරිද, මේ තරම් ඍද්ධිමත් මහරහතන් වහන්සේලා ඉන්නවා, ඒ රහතන් වහන්සේ නමක්වත් මාව ළඟට එවලා මගේ හිත හදන්න බැරිද, එක්කෝ මහා ගුණවත් ධර්මයේ හුරු කරපු ප්‍රතාපවත් සංඝයා ඉන්න උන්වහන්සේට වඩින්ට බැරි නම් මගේ පුතා ළඟටවත් එවලා මගේ පුතාගේ හිත හදන්න බැරිද මෙහෙම කරන්න එපා කියලා. එහෙමනේ අදනම් බිම්බිසාර රජුරෝ මොකුත් හිතන්නේ. සිරමැදිරියේ ඉහළ කවුළුවෙන් ගිජ්ජකූට පර්වතේ පේනකොට කල්පනා කළේ, මට දහම් මැස පහල කරපු, මාව සදාකල්ම නිදහස් කරන මාර්ගයට ඇදලා දාපු මගේ භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළු පව්වේ වැඩ ඉන්නවා ඇති. එහෙම වැඩ ඉන්න ගමන් භික්ෂු සංඝයා පිරිවරාගෙන හරියට තරු පිරිවරාගත් චන්ද්‍ර මණ්ඩලය වගේ
ඒ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩහිඳිමින් තේජවන්ත ලීලාවෙන් බබලමින් දහම් කතාවේ යෙදෙනවා ඇති. එහෙම කල්පනා කළා. එතකොට අපි දක්ෂ නෑ පින්වත්නි, අපි තුල ගුණධර්ම වැඩෙනවා. අද ලංකාව පුරාම ගුණවත් මිනිස්සු හොයාගන්න පුළුවන්. ධර්මයක් දියුණු කරන බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි අද තියෙන ප්‍රශ්නේ තමයි ඒ දියුණු කරන ගුණධර්ම ජීවිතය තුළ පවත්වාගෙන යන්න දක්ෂ නැහැ. සමහර විට මේ ආර්ථික ක්‍රමයකට බලපානවා ඇති. සමහර විට දරුවෝ බලපානවා ඇති. සමහර විට බිරිඳ බලපානවා ඇති. සමහර විට දෙමව්පියෝ බලපානවා ඇති. ඒවට ඔබට සාධාරණ කතාන්දර ගොඩක් ඇති කියන්න. ඔබගේ පැත්තෙන් මේ කතාන්දර සාධාරණත් ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තරම් ලෝ සාධාරණ විග්‍රහයක් නැහැ. අසාධාරණ ලෝකයේ සාධාරණ වූ ධර්මයේ මුහුරු කරන්න කියලයි අපි ඔබට කියන්නේ. අපි නිතරම කල්පනා කරන්න අවශ්‍ය දෙයක් තමයි අපි කරන පුණ්‍ය සංස්කාර වලින් අපි කරන පව් වහලා දාන්න බැරි බව. මොකද අපි හරියට අපේ ජීවිතේ පව් කරලා සමහර පිනක් කරලා අපේ අර පව නැති කරගන්න පුළුවන් කියලා කල්පනා කරනවා. දැන් සමහර දේශපාලඥයෝ එහෙම ඉන්නවා, සමහර මුදලාලිලා විවිධ වෘත්තිකයෝ එහෙම ඉන්නවා. ඒ අය අසත්පුරුෂයන් කරලා උදාහරණයකින් කිව්වොත් ඔන්න ගවයෙක් නිදහස් කරනවා වගේ දෙයක් කරනවා. එතකොට එයාගේ දෘෂ්ටියේ තියෙනවා අර ගවයෙක් නිදහස් කරපු එකෙන් අර තමන් කරපු ටික ඔක්කොම නැති කරලා දාන්න පුළුවන් කියලා. ඇත්තටම ගවයෙක් නිදහස් කිරීමේ බලවත් පිනක් එයාට තියෙනවා. ඒ පිනත් විපාක දේවි. හැබැයි කරපු පවුත් විපාක දේවි. තමන් කරපු පව සදාකල්ම විපාක නොදෙන විදියට හිත හදාගන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රායෝගික වශයෙන් හැසිරෙන්න කියලයි අපි ඔබට කියන්නේ. දැන් අපි ඊටාම වැදගත් දේශනාවකට අදාළ හර ධර්ම කීපයක් මේ දේශනාව තුලින් අපි අවධානය යොමු කරගන්න බලමු. පින්වත්නි, අංගුත්තර නිකායේ තියෙනවා පංචක නිපාතයේ තියෙනවා අනාගත බය සූත්‍රය කියලා. ඇත්තටම අනාගත බය කියන නමින් සූත්‍ර පහක් විතර තියෙනවා. පඨම අනාගත බය සූත්‍රය, ද්විතියානාගත බය සූත්‍රය, මේ විදියට අනාගත බය කියලා සූත්‍ර ගානක් තියෙනවා. එතකොට මේ සූත්‍ර කීපෙම තියෙන කාරණා සමාන නිසා මට හිතුණා මේ සූත්‍රයම සාකච්ඡා කරන්න නෙමෙයි. නමුත් මේකේ තියෙන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය අපේ ජීවිතේට ඉතාම වැදගත්. අනාගතේ බයක් හදාගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ භික්ෂුන් වහන්සේලාට. නමුත් එදිනෙදා ජීවිතයේ ගත කරන අයත් පරිපූර්ණ වශයෙන් නැතත් මේ කාරණා ගැන ටිකක් අවධානෙන් ඉන්න එක හොඳයි. මොකද ඒ හොඳ ජීවිතයේ අභියෝගයට ලක් වෙන්න ලොකු කාලයක් ඕනේ නැහැ. ජීවිතේ බිඳ වැටෙන්න ලොකු කාලයක් ඕනේ නැහැ. ජීවිතේ අසරණ වෙලා යන්න ලොකු කාලයක් ඕනේ නැහැ. තමන්ට තියෙන භෞතික දේවල් අහිමි වෙලා යන්න ලොකු කාලයක් යන්නේ නැහැ. භෞතික දේවල් පැත්තකින් තියන්න මේ ජීවිතේ අහිමි වෙලා යන්න ලොකු කාලයක් යන්නේ නැහැ. ඒ නිසා ගිහි ජීවිතේ ගත කරන කෙනෙකුට මේ විග්‍රහය හරීම වැදගත්. බුදුරජාණන් වහන්සේ කියනවා වනාන්තරයේ ඉන්න භික්ෂුවක් මේ විදියට කල්පනා කරනවා නම් හොඳයි කියලා. කොහොමද? වනාන්තරයේ මම ඉන්නකොට පත්තෑයෙක්ගෙන් ගෝනුස්සෙක් වගේ සතෙක් මට දෂ්ට කරලා මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එතකොට විශාල දරුණු සර්පයෝ ගැනත් නෙමෙයි මේ කියන්නේ. එවැනි ඉතාම ස්වල්ප වූ සතෙක් දෂ්ට කිරීමෙන් පවා මගේ ජීවිතයට අභියෝගයට ලක්වෙන්න පුළුවන් කියලා අනාගතය ගැන යම් බියක් හදාගන්න එක හොඳ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අනාගත බය සූත්‍රයේදී පළවෙනිින් උන්වහන්සේ කියන සරල කාරණයක්. හැබැයි ඒ සරල කාරණය නිසා ජීවිතයේ තර්ජනයට ලක්වෙන්න පුළුවන්. ඒ බව නිතර මානසිකාරය කරන්න කියනවා. දැන් මරණය අසුභවාදී කාරණයක් කියලානේ මිනිස්සු හිතන්නේ. මරණය ගැන ඒ තරම්ම අසුභවාදී කියලා කල්පනා කරන්න අවශ්‍ය නැහැ. සමහර අය කියනවා මේ ඉන්න ජීවිතේ හොඳට කාලා බීලා පිමු, ඔය කාරණා ගැන අපි අත්හැරලා දාමු කියලා. මම කියන්නේ කාරණා ගැන වැඩියෙන් ජීවත් වෙන මිනිස්සු හිතන එක හොඳයි. එහෙම හිතනකොට තමන් ජීවිතය ගැන උනන්දු වෙන්න පුළුවන්.
තමන්ගේ ජීවිතයේ පිළිබඳ රැකවරණයක් හදාගන්න පුළුවන්. මේ විදිහට අපිට හරියට ඒකේ අතුරු ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා උන්වහන්සේ නිතරම මතක් කරනවා අනාගතය ගැන බයක් හදාගන්න කියනවා. පත්තෑයි ගෝනුස්සෙක් වගේ ඉතාම සුළු සතෙක්ගේ දෂ්ට කිරීමෙන් පවා මේ ජීවිතය අහිමි වෙලා යන්න පුළුවන් කියලා ඒ ගැන නිතරම කල්පනා කරන්න කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා තමන් ගන්න භෝජනේ නිසා, තමන් ගන්න ආහාරය නිසා, ආහාර හිර වෙලා ආහාර දිරවන්නේ නැතුව, ඒ වගේම ගන්න ආහාර නිසා වාතය කිපිලා, සෙම කිපිලා, පිත කිපිලා, මේ තුනෙන් දෙකක් කිපිලා, එක්ක මේ තුනම කිපිලා ජීවිතය නැති වෙන්න පුළුවන්. ආහාරය ගන්නේ ශරීරේ පවත්වගෙන යන්නනේ. පවත්වගෙන යන්න ගන්න ආහාරය නිසාම ඔබේ ජීවිතය අහිමි වෙලා යන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන නිතර හිතන්න කියනවා. අනාගතේ එහෙම වෙන්න පුළුවන්, එහෙම වෙලා පවා මේ ජීවිතෙන් නැති වෙලා යන්න පුළුවන්. මේ ජීවිතයේ අහිමි වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන්න කියනවා. එහෙම හිතනකොට ප්‍රතිලාභයක් තියෙන බවත් උන්වහන්සේ මතක් කරලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ කැලෑවේ ඉන්නවා දරුණු සත්තු, වලස්තු ඉන්නවා, සිංහයෝ ඉන්නවා, ඒ වගේම දිවියෝ ඉන්නවා. මේ විදිහට බොහොම භයානක මාංශ ආහාර කරගත් දරුණු සත්තු ඉන්නවා. එතකොට මේ දරුණු සත්තුන්ගෙන් මට හානියක් වෙන්න පුළුවන් නේද කියලා අනාගතය ගැන බියක් හදාගෙන වාසය කරන්න කියනවා. එතකොට දැන් ඉන්න මිනිසුන්ට මේ වගේ බයක් හදාගන්න බෑනේ. හැබැයි අදට හරියන විදිහේ බිය තියෙනවා. දැන් ඔබට පුළුවන් නිතර හිතන්ට අනාගතයේදී මම මේ පාරේ බැහැලා යනකොට වාහනයකට හැප්පිලා මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අද බහුල රෝග තියෙනවනේ. පිළිකාවක් වගේ දරුණු රෝගයකින් මගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ඉතාම සුළු වේලාවකින් හැදෙන හෘදයාබාධයකින් මගේ ජීවිතය අහිමි වෙලා යන්න පුළුවන් කියලා අනාගතය ගැන පොඩ්ඩක් කල්පනා කරන එක හොඳයි. ජීවිතේ පරිපූර්ණ වශයෙන්ම නම් බැරි වෙයි. මොකද අපි හරි කාර්ය බහුලයි නේ. දැන් මේ දේශනාව අහන අය හරිම කාර්ය බහුලයි. ඉරිදා උදෑසන කාලේ විවේකයෙන් ඉන්න ගමන් ඇතැම් විට මේ දේශනාව අහනවා ඇති. එතකොට ওই විදිහේ කල්පනාවක් හැම වෙලාවෙම කර කර හිටියොත් අපිට මොකක්වත් කරන්න බෑ කියලා කෙනෙක් කියාවි. මං කියන්නේ ඒ කාරණියත් සාධාරණයි. ඒක අසාධාරණ කතාවක් නෙමෙයි. නමුත් ඉඳලා හිටලා හරි ලස්සන ජනප්‍රිය කතාවක් තියෙනවා. ඒ තමයි ඉඳ හිටහෝ තමන්ගේ අවමංගුල්ලටත් සහභාගි වෙනවා නම් හොඳයි කියලා. ඉඳලා හිටලා හරි තමන්ගේ අවමංගුල්ලටත් සහභාගි වන්නේ නම් මැනවි කියලා කතාවක් තියෙනවා. ඉඳහා හිට හරි තමන්ගේ අවමංගුල්ලට සහභාගි වෙන්න කිව්වම සමහර අයට ප්‍රශ්නයක්. කොහොමද මේ ඉඳලා හිටලා මගේ අවමංගල්ලයට සහභාගි වෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉඳ හිට හෝ තමන්ගේ අවමංගුල්ලට සහභාගි වෙන්න කියලා කියන්නේ තමනුත් මැරෙන බව ඉඳ හිට කල්පනා කරලා බලන්න කියන එකයි. රෑ නින්දට ගියාම නින්ද යන්න ටිකකට කලින් මගේ ජීවිතේ මෙහෙම එකක් කියලා පොඩ්ඩක් ආවර්ජනය කරලා බලන එක හොඳයි. ඒක අසුභවාදී කතාවක් නෙමෙයි. ඒක ජීවිතේ කඩා වැටෙන්න තරම් කතාවක් නෙමෙයි. ජීවිතේ පැවිද්ද කරා යන්න තරම් කතාවක් නෙමෙයි. නමුත් ඒක තමයි ලෝකයේ යථාර්ථය. දැන් අපි මිනිස්සු විදියට ලෝකයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනනේ. දැන් බුදුරජාණන් වහන්සේ අනාගත බය සූත්‍රයේදී මතක් කරනවා වෙනම කාරණයක්. වලහෙක්, සිංහයෙක්, දිවියෙක් වගේ බොහොම දරුණු මාංශය ආහාරය කරගත් සත්තුන්ට මම ආහාරය පිණිස මගේ ශරීරය ඔහු දැහැගන්න පුළුවන් ඒ සත්‍යය කියලා කල්පනා කරන්න කියනවා. එතකොට ඒක ඉතාම වැදගත්. දැන් බුද්ධ කාලේ සමහර දැන් උන්වහන්සේ දසමාංශයක් කිසිම හේතුවක් නිසා වළඳන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. ඒකේ තියෙනවා බලුමස්, සර්පමස්, සිංහමස්, දිවිමස්, ඇත්මස්, වලස්මස්, කරබාන වලස්මස් මේ ආදී මස් වර්ග 10ක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කුමන හේතුවක් නිසාවත් වළඳන්න එපා කියලා භික්ෂුවකට. කුමන හේතුවක් නිසාවත් වළඳන්න එපා. ඇත්මස්, ගවමස්, සර්පමස්, වලස්මස්, බලුමස්, සිංහමස් මේ ආදී මස් වර්ග 10ක්. එතකොට ඇත්තටම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි මේ මාංශ 10 වළඳන්න එපා කිව්වේ කියලා හිතෙන්න පුළුවන්.
ඒ කියන්නේ කුමන හේතුවක් නිසාවත් වළඳන්න එපා කිව්වේ ඇයි කියලා හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පින්වත්නි, ඒකට හේතුවක් තියෙනවා. සමහර ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ප්‍රදේශවල මස්වැද්දෝ හරියට හිටියා. ඒ මස්වැද්දෝ සිංහයොන්ගේ පවා මස් ගෙනල්ලා අනුභව කරලා තියෙනවා. එතකොට සමහර වෙලාවට සංඝයා, භික්ෂු සංඝයා මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් පිඬු පිනිස හැසිරෙනකොට, පිණ්ඩපාතේ වඩිනකොට සමහර වෙලාවට ඔය සිංහ මස් පවා භික්ෂුන් වහන්සේලාට දීලා තියෙනවා. සිංහ මස් පවා පාත්‍රයට පිළිගන්වලා තියෙනවා. එතකොට මේ සිංහ මස් එහෙම වළඳලා ස්වාමින් වහන්සේලා කැලෑවට වෙලා ඉන්නකොට මේ සිංහයොන්ට ඉව තියෙනවා. ඉව තියෙන නිසා සිංහයෝ මේ ස්වාමින් වහන්සේලා ඝාතනය කරලා ගිහින් තියෙනවා, මරලා ගිහින් තියෙනවා. අනේ වගේ කාරණා මුල් කරගෙන මේ සියලු කාරණාවලට නිදානයක් තියෙනවා. එතකොට මේ අනාගත බය සූත්‍රයේදී කියන කාරණේ හරි වැදගත්නේ. වලහෙක්, සිංහයෙක්, දිවියෙක් වගේ බොහොම ප්‍රචණ්ඩ සත්තුන්ගෙන් හානියක් වෙන්න පුළුවන් කියලා නිතර කල්පනා කරන්න කියපු කාරණේ ඉතාම සාධාරණයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මම දැන කරපු වැරදි තියෙනවා. ඒ දැනගෙන කරපු වැරදි අතර මම සමහර වෙලාවට ගිහි ජීවිතේ ගත කරන කාලේ වැරදි වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සොරකම් වගේ දේවල් කරලත් මහාන වෙන්න පුළුවන්. එතකොට සොරකම කියන්නේ මහාන වීම, ප්‍රතික්ෂේප වෙන්න තරම් සාධාරණ හේතුවක් නෙමෙයි. සොරුන් පවා ඇවිල්ලා සදාකල්ම හොරකම් නොකරන මිනිහෙක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විවෘත වෙලා තියෙනවා. සොරෙකුට වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ තියෙනවා. දරුණු මිනිමැරුම කරපු මිනිස්සෙකුට වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ තියෙනවා. ඒතට අතීත වැරදි වැඩක් නැහැ, ඒවා අත්හැරලා දාන්න මනසින්. ආනන්තරී පාප කර්මයකට මෙහා පැත්තේ වෙලා තියෙන ඕනම වරදක් කෙරලා තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ තියෙනවා. එතකොට උන්වහන්සේ අනාගත බය සූත්‍රයේදී කියනවා, දරුණු හොරකමක් මම දැන හෝ කරලා තියෙන්න පුළුවන්, නොදැන හෝ කරලා තියෙන්න පුළුවන්. සොරුන් ගැවසෙන ප්‍රදේශ කැලෑවේ තියෙනවා. එතකොට එවැනි හොරුන් කැලෑවේ ඉන්නවා. ඒ හොරුන් අතර හොරකම් කරමින් ජීවත් වෙන ඒ හොරුන් යම් වෙලාවක මගේ ජීවිතයට පවා හානියක් කරන්න පුළුවන්. ඒ දරුණු හොරුන්ගෙන් මගේ ජීවිතයට දරුණු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්න අවශ්‍යයි, දරුණු හොරෙක්ගෙන් මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එවැනි හොරු කණ්ඩායමක් මාව විනාශ කරලා දාන්න පුළුවන්. එවැනි හොරුන් කර වරදකට රජතුමා මට දඬුවම් කරන්න පුළුවන්. දරුණු වැරදි කරපු හොරෙක්ගේ ඒ දඬුවම් මට අහිමි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මම අතීතයේ කරපු, ගිහි ජීවිතේ ගත කරන කාලේ කරපු වරදක් නිසා මට විපාක විඳින්නත් පුළුවන්. කොහොම වෙයිද දන්නේ නැහැ කියලා බයක් හදාගන්න කියනවා. දැන් උත්තර කියන ස්වාමින් වහන්සේ, උන්වහන්සේ රහත් වෙනවා. උත්තර ස්වාමින් වහන්සේ ගිහි ජීවිතය ගත කරලා විවාහ වෙන්න ඉදදී මහණ වුණේ. විවාහ වෙන්න හිටියේ වස්සකාර ඇමතිවරයාගේ දියණිය. එතකොට මේ උත්තර ස්වාමින් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ එක්තරා වෙලාවක උන්වහන්සේට දරුණු උදරාබාධයක් ඇති වුණාම, සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවක් ඇති වුණාම මේ උත්තර කියන කුඩා ස්වාමින් වහන්සේ පැංගේන්ට යනවා. මම මේ කුඩා කියන වචනේ පාවිච්චි කළේ පැවිද්දට ඉතාම ආගන්තුක කෙනෙක් නිසා. ඉතාම පුංචි කෙනෙක්, පැවිද්දට වැඩි කාලයක් නැහැ. එතකොට මේ උත්තර ස්වාමින් වහන්සේ වතුර ගේන්න ගියාම උන්වහන්සේ ගඟෙන් වතුර අරගෙන ගංයුරේ පාත්‍රයේ තියලා, සිවුර තියලා උන්වහන්සේ අතපය සෝදගත්තා. පෑන් පහසු වුණා. පෑන් පහසු වෙනකොට හොරු ටිකක් දුවගෙන ආවා. හොරු ටික දුවගෙන එනකොට දැක්කා එක්තරා ස්වාමින් වහන්සේ නමක් ගංයුරේ ඉන්නවා. එතකොට හොරු දුවගෙන ආවේ පිටිපස්සෙන් රාජපුරුෂෝ පන්නගෙන ඉන නිසා. එතනට ඇවිල්ලා වටපිට බැලුවා, දුවගන්න විදිහක් නැහැ. මේ හොරකම් කරපු රත්තරම් බඩු ටික ඔක්කොම අර පාත්‍රයට දාලා දුවගෙන ගියා. ඊට පස්සේ එතනට රාජපුරුෂෝ ඇවිල්ලා වටපිට බැලුවා,
පේන්න හිටියේ නෑ කවුරුත්. හැබැයි ගංයුරේ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ළඟට ගිහින් රාජපුරුෂෝ ඇහුවා, මේ තමුන්නාන්සේ දැක්කද මේ කිට්ටුවෙන් කවුරු හරි හොරු ටිකක් දුවනවා? රාජපුරුෂෝ වටපිට බැලුවා. වටපිට බලනකොට රාජපුරුෂෝ දැක්කා එක්තරා තැනක පාත්‍රයක් බිම තියෙනවා. ගිහින් බැලුවා. බලනකොට රත්තරම් බඩු ටික තියෙනවා. රත්තරම් බඩු ටික තියෙනවා දැකලා, එහෙනම් මේ පැවිද්දත් හොරු කණ්ඩායමට අයිති කෙනෙක් කියලා මේ ස්වාමීන් වහන්සේ අරන් ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ මොකක්වත් දන්නේ නැහැ. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වතුර ටිකක් ගේන්න ආපු ගමනනේ මේ. වතුර ටිකක් හොයාගෙන ඇවිල්ලා වතුර ටික ගන්න ලෑස්ති වෙලා වතුර ටිකක් අරගෙන පැන් පහසු වෙන අතරේ පාත්‍රයට හොරු ඇවිල්ලා රත්තරම් බඩු ටික දාලා යනවවත් දන්නේ නැහැ. වටපිට බලනකොට හැබැයි පාත්‍රයේ රත්තරම් බඩු ටික තිබුණ නිසා රාජපුරුෂයතුමා මේ තමයි හොරා කියලා අරගෙන ගියා. අරගෙන ගිහින් නඩුවහන්ට හිටියේ වස්සකාර. වස්සකාර කියන්නේ කවුද? වස්සකාර කියන්නේ මේ උත්තර ස්වාමීන් වහන්සේ ගිහි කාලේ විවාහ වෙන්න හිටිය ඒ තමන්ගේ ආදරවන්තියගේ පියතුමා. එතකොට වස්සකාරගේ දුවනේ උත්තර බඳින්න හිටියේ. නඩුවහන් නැතුවම දඬුවම් නියම කළා. නුඹ මගේ දුවත් අත්තරලා දාලා ගිහින් මහාන වුණා නේද කියලා නඩු ඇහුවෙත් නෑ. නඩු අහන් නැතුවම මරණය උරුම වුණා. මරණය කියන්නේ උල තියලා මරන්න තීරණේ වුණා. දැන් උත්තර ස්වාමීන් වහන්සේ මේ පොඩිවත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ අල්ප මාත්‍රයක්වත් වරදක් කරේ නෑ. හැබැයි උල තියලා උලේ බහිනකොට උත්තර ස්වාමීන් වහන්සේ කල්පනා කළා, මේ මොකද්ද මට උනේ කියලා. මේ විදියට කල්පනා කර කර ඉන්නකොට දැන් සිවුර අයින් කරලා උල තියලා උලේ බහිනකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දැක්ක මාගේ ශිෂ්‍යයන් වහන්සේ පැන් හොයාගෙන ගිය ගමනේ ලොකු ඇබැද්දයකට මුහුණ දීලා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේට සිවුර ඒකාංස කරලා වැඳලා කිව්වා, ස්වාමීනි මාගේ ශිෂ්‍ය වූ ආයුෂ්මත් උත්තර නොකල වරදකට දුක් විඳිනවා, ස්වාමීනි මොකද කරන්න? ඇහුවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා, පින්වත් සාරිපුත්‍ර එහෙනම් අපි යමු කියලා. හැරිලා ගියා. හැරිලා ගිහින් උත්තර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැන බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිමින්. එතකොට දැන් අද නම් අතුරු කාරණයක් විදියට රජුරුවනේ හම්බ වෙන්නේ. එක්කෝ දඬුවම් දුන්නායනේ හම්බ වෙන්නේ. හම්බෙලා කියයි ඇයි මෙහෙම දුන්නේ කියලා. ඒ මොකක්වත් කතා කරන්න ගියේ නැහැ. ඒ මොකක්වත් ඇහුවේ නැහැ. ඒ මොකක්වත් අහන්නේ නැතුව කෙලින්ම උත්තර ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යවතුන් වහන්සේ උත්තර ස්වාමීන් වහන්සේගේ හිස පිරිමැන්දා. උත්තර ස්වාමීන් වහන්සේගේ හිස පිරිමැඳලා අතගාලා කිව්වා, පින්වත් උත්තර ගණන් ගන්න එපා කිව්වා, අත්තරින්ද කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය උත්තර ස්වාමීන් වහන්සේගේ හිස මත තබනකොට ඇඟ හිරි වැටිලා ගියා. උත්තර ස්වාමීන් වහන්සේ කොච්චර වාසනාවන්තද බලන්න, උල උඩ ඉඳලා හරි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද ගන්නට වාසනාව තිබුණනේ. ඇඟ හිරි වැටිලා ගියා. ඇඟ හිරි වැටිලා ගිහින් උත්තර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වේදනාවක් නෑ වගේ උන්වහන්සේ ඉදිරියේ ඉන්නවා. හැබැයි දැන් උල බහිනවා ඇඟට. බහිනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා, පින්වත් උත්තර කවුරුවත් කරපු එකක් නෙමෙයි. මේකට උත්තරම තමයි වරද කරගත්තේ. උත්තර පෙර කර්ම විපාක දෙකක් සකස් වෙලා ආවා කිව්වා. එක කර්ම විපාකයක් තමයි තමන්ගේ මෑණියන්ට එක වතාවක කියලා තියෙනවලු, තමන්ගේ මෑණියන් තමන්ට දොස් කියන වෙලාවක කියලා තියෙනවලු උලතියන්ට තියෙන කියලා. ඒ වගේ එක වචනයක් කිව්වා කියනවා. එක වචනයක්ද විපාක දීලා ආවේ බලන්න. එතකොට එක වචනයක් නම් මේ විදිහට විපාක දුන්නේ. අපි සමහර කියන වචන අපිට කොච්චර විපාක සකස් වේවිද අපි හිතුවේ නැති වුණාට. ඒ නිසා හරිම පරිස්සමින් වචන කතා කරන්න. තවත් එකක් ආවා කියනවා, ගොපලු දරුවෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මේ කිරිදෝන වෙලාවේ වැටුණු මැස්සෙක් කෝටුවක් අරගෙන උල තිබ්බා කියනවා. පුංචි කූරක් වගේ එකක් අරගෙන මේ මැස්සව විහිළුවට උල තිබ්බා කියනවා. සෙල්ලමට අකුසල් කරන මිනිස්සු ඉන්නවනේ. පුංචි දරුවෝ ඉන්නවාද සෙල්ලමට වැරදි කරනවා, සෙල්ලමට සත්තු ඝාතනය කරනවා. ඒ නිසා දෙමව්පියෝ විදිහට කියලා දෙන්න දරුවන්ට
විහිළුවකටවත් කෙලිසෙල්ලමකටවත් අකුසල් පැත්තට යන්න එපා කියලා කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ විග්‍රහය මම ඔබට මතක් කළේ මෙතනින් පුංචි කාරණයක් මට කියන්න ඕන උනේ. ඒ තමයි තමන් නොකළ වරදකට රජයෙන් පවා දඬුවම් විඳින්න පුළුවන්. සමහර විට තමන් නොකළ වරදකට සොරුන්ගෙන් දඬුවම් විඳින්න පුළුවන්. එහෙම දඬුවම් විඳපු ස්වාමින් වහන්සේලා ඕන තරම් ආර්ය ශාසනයේ පුරාවටම හොයාගන්න ඉන්නවා. තමන් කරපු නැති වරදකට සොරුන්ගෙන් පීඩා විඳපු ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ නිසා නිතර අනාගතය ගැන බයක් හදාගන්න කියනවා. එතකොට ඇත්තටම ඔබ නිතරම මේ දේශනාව අහගෙන ඉන්න අය නිතර කල්පනා කරලා බලන්න, මේ විග්‍රහය ඔබට වැදගත්. ඔබත් නිතර කල්පනා කරන්න, මම වැරදි නොකලත් මම නොකළ වරදකට රජුන්ගෙන් මට දඬුවම් විඳින්න පුළුවන්. සමහරට තමන් නෙමෙයි කරලා තියෙන්නේ. සමහරලාට තමන් හරීම ගුණවත්. ඒ ගුණවත්කම පරයා තමන් වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන නිතරම අනාගතේ බයක් හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ චණ්ඩ වූ අමනුස්ස කොටස් වනාන්තරේ ඉන්නවා. චණ්ඩ වූ ප්‍රචණ්ඩ අමනුස්සයෙක්ගෙන් පවා තමන්ගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් කියලා නිතර කල්පනා කරන්න කියනවා. මේ කාරණේ නම් පැය ගාණක් කිව්වත් කියලා ඉවර කරන්න බැරි වේවි. එතරම්ම විශාල කරුණු ගොඩක් ධර්මයේ මේ ගැන තියෙනවා. අනාගත බය සූත්‍රයේදී කියනවා අමනුස්සයෙක්ගෙන් හානියක් වෙලා තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා කල්පනා කරන්න කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ සිවුර හදාගද්දී මුල්ම කාලේ සිවුර පරිහරණය කරද්දී භික්ෂු සංඝයාට සිවුර පරිහරණය කරන එක නැවුම් පාංශුකූලික චීවරයක් භාවිතා කරන්න කියලා මතක් කරලා තිබුණා. එතකොට ස්වාමින් වහන්සේ නමක් එක්තරා වෙලාවක සොහොනට ගිහින් මලමිනිය ඔතලා තිබුණ රෙදි කෑල්ල අලුත් පිට ගලව ගන්නකොට මේක නම් හොඳයි සිවුරක් හදාගන්න කියලා ගලව ගන්නකොට එක්තරා අමනුස්සෙක් මෙතන පෙනී හිටියා. අමනුස්සෙක් පෙනී ඉඳලා කිව්වා, ඔබ වහන්සේ ওই වස්ත්‍රේ ගන්න එපා, මේ භූමියට ගෙනත් දාන සියලු මලකුණ මට තමයි අයිති. එතකොට මේ මලකුණ ඔතලා තියෙන දේත් මගේ වසඟේ තියෙන්නේ, ඕක ගන්න එපා කිව්වා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරලා බැලුවා, භාග්‍යවතුන් වහන්සේ එහෙම කතාවක් කොහෙවත් කියලා නැහනේ. බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා පාංශකූලය ඔතලා ගිහින් දාන මලකුණ, ඒ ඔතලා ගිහින් දාන රෙදි කඩ ඕනෑම වෙලාවකට භික්ෂුවකට කැපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කොතනකවත් කියලා නැහැ මලමිනිය ඔතලා දාන රෙද්ද ගැනීම සොරකමක් කියලා. ඒ නිසා මේ අමනුස්සයා කියන එක විශ්වාස කරන්න ඕනේ නැහැ කියලා. බලන්න මේ භික්ෂුව කොයිතරම් ඥානවන්තද. අමනුස්සෙක් පෙනී ඉඳලා කියනවා මේක මගේ කියලා. එතකොට ඒ භික්ෂුව ධර්මයෙන් ගලපලා බලනවා. බලන්න කොයිතරම් ඥානවන්තද. අද නම් එහෙම හිතෙයිද? අද එහෙම හිතෙන්නේ නැහැ. අමනුස්සෙක් පෙනී ඉඳලා කියනකොට ආ එහෙමද සාදු සාදු කියලා ඒ මිත්‍යාව වැළඳ ගන්න තමයි අද මිනිස්සු හුරු වෙලා ඉන්නේ. අද මිනිස්සු කොච්චර මිත්‍යාවට බැඳිලාද, මිත්‍යාව අල්ලගෙන මිත්‍යාව මිනිස්සු වහගෙන ඉන්නවද කියනවා නම් මිනිස්සු සාදු සාදු කිය කිය පිළිගන්නේම මිත්‍යාව. ඉතින් ඊට පස්සේ මිත්‍යාචර්යාවම තමයි තියෙන්නේ. අමනුස්සෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට කියනවා මේක මගේ තැනක්, මේ වස්ත්‍රේ මගේ වසඟේ තියෙන එකක්, ඕක ගන්න තමුන්නාන්සේට අයිතියක් නැහැ කියනකොට මේ භික්ෂුව කල්පනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ එහෙම එකක් කියලා නැහැ කියලායි. බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ මලමිනිය ඔතල දාලා කැලේට ගිහින් දාන, සොහොනට ගිහින් දාන වස්ත්‍රේ භික්ෂුවට කැපයි කියලා. මේ ස්වාමීන් වහන්සේ එක ගණන් ගන්න නැතුව ගලවගෙන ආවා. ගලවගෙන එනකොට මේ මහා ප්‍රචණ්ඩ අමනුස්සයා අර ශරීරය ඇතුළට රිංගලා, මිනිය ඇතුළට රිංගලා, මිනිය වාහකයක් කරගෙන පිටිපස්සෙන් එන්න පටන් ගත්තා. දැන් මේ ස්වාමීන් වහන්සේ ගිහින් කුටිය ඇතුළට ගිහින් දොර වැහුවා. දොර වැහුවාම දැන් සාමාන්‍යයෙන් අමනුස්සයෙක් යම් අනුස්සෙක් වාහනය කරගෙන හිටියට එමින් ඕනේ ඉත්ති වාහනංකත්ව අනුයන්ති දිසෝ දිසං. පුරුෂ වාහනංකත්ව අනුයන්ති දිසෝ දිසං. ස්ත්‍රිය වාහනය කරගෙන, පුරුෂයා වාහනය කරගෙන, කුමාර වාහනංකත්ව අනුයන්ති දිසෝ දිසං. තරුණ දරුව වාහනය කරගෙන, කුමාරි වාහනංකත්ව අනුයන්ති දිසෝ දිසං. වැඩිවියට පත්තුණු නව යෞවන් වියේ ඉන්න දියණිවරු වාහනය කරගෙන අමනුස්සෙ ඉන්නවා. හැබැයි සාමාන්‍යයෙන් ගමන් බිමන් එහෙම අමනුස්සෙක් ගනුගමනේ කළාට
බිත්තියක් විනිවිද යන්න බෑනේ ඒ වගේ වෙලාවට. ඒ නිසා මේ අමනුෂ්‍ය එක පාරම අර දොර වැහුණ තැන ඇවිල්ලා බිමට ඇදගෙන වැටුණා. බිමට ඇදගෙන වැටුණාම අර ස්වාමීන් වහන්සේ ආයෙත් මේ මලමිනිය කෙස් වැඩියෙන් ඇදගෙන ගිහින් සොහනට ගිහින් දාලා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහින් කිව්වා, ස්වාමීනි අද මෙහෙම ප්‍රශ්නයකට මම මුණ දුන්නා කිව්වාම එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා කැඳවලා භික්ෂු සංඝයා එතනට එකතු කරලා කියනවා, පින්වත් මහණෙනි අද ඉඳලා නැවුම් රෙදි මලමිනිය ඔතල දාලා ගිහින් දාපු ගමන් ගලවන්න එපා. ඒක දවස් දෙක තුනක් යනකම් අපවිත්‍ර වෙලා ජරා ජීර්ණ වෙනකන් ඉන්න. ඒකට හේතුව තමයි ඒ සොහොන්නට ගිහින් දාන වස්ත්‍රයට ප්‍රියමනාපව සිත් අල්වාගෙන ඉන්න අමනුස්සයෙක්ගෙන් භික්ෂුවකට හානියක් වෙන්න පුළුවන් කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මෙවැනි සියුම් කාරණා ගැන පව අවධානය යොමු කරලා තියෙනවා. ඒකයි අනාගත බය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, පින්වත් මහණෙනි ඔබට ඕනෑම වෙලාවක අමනුස්සයෙක් නිසා හිරිහැරයක් වෙන්න පුළුවන් කියලා නිතර නිතර කල්පනා කරලා බලන්න කියනවා. ඒක භික්ෂුවක් නිතරම හිතන්න ඕන එකක්. අද ඉන්න මිනිස්සුත් හිතන්න ඕන. මොකද මිනිස්සුන්ටත් හරියට හිරිහැර වෙනවා අද අමනුස්සයන්ගෙන්. ඒක පේන්නේ නැහැ. සමහර භෞතිකවාදයට බර මිනිස්සු එක පිළිගන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බැලුවහම අපට තේරෙනවා අමනුෂ්‍යයන්ගෙන් හරියට මිනිසුන්ට පීඩා වෙන බව. සමහර අමනුෂ්‍යයන් මිනිසුන්ගේ ලේ පවා ආග්‍රහණය කරන්න පුළුවන් ප්‍රබල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ නිසයි මේ අනාගත බය සූත්‍රයේදී කියන්නේ, පින්වත් මහණෙනි නිතර නිතර කල්පනා කරන්ට අනාගතය ගැන බයක් හදාගන්ට මගේ ජීවිතයේ අමනුස්සේගෙන් හානියක් වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා බලන්න කියනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේවා සාමාන්‍ය දේවල්. මොකද උන්වහන්සේට අතීන්ද්‍රිය ඥාන දර්ශනයකින් පේනවනේ සත්වයාගේ චුතියයි උපතයි දෙකම. සමහර වෙලාවට උන්වහන්සේ සමහර අමනුස්සයෝ ගැන කියන්නෙත් නෑ භික්ෂු සංඝයාට. හාමුදුරුවරු ඉදිරියේ කියන්නෙත් නෑ. දැන් එක්තරා වෙලාවක මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක දකිනවා තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක වඩිද්දී ප්‍රබල අමනුස්සෙක් මනෝමය කායික ජීවියෙක් එර්ධියෙන් ඉහළ අහසේ ඇවිද ඇවිද ඉන්නවා. වේගයෙන් කෑග ගහ දුවනවා ඉහළ අවකාශයේ. එතකොට ඒ වෙලාවේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මදහිනාවක් පහළ කළා. මදහිනාවක් පහළ කරලා මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියට වැඩියා. එතකොට අර ඉතුරු ස්වාමින් වහන්සේත් මහරහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේට ඒක පේන්නේ නැහැ. දැන් එතකොට අපිට තේරෙනවා සියලු මහරහතන් වහන්සේලාට එර්ධියක් නැහැ. සියලු මහරහතන් වහන්සේටත් දිබ්බ චක්කු ඥානෙ නැහැ. එතකොට අපට යමක් තේරෙනවා. ඒ තේරෙන දේ තමයි අතීන්ද්‍රිය ඥාන දර්ශනයකින් දකින්න පුළුවන් සියලු දේවල් මහරහතන් වහන්සේලාට ඇත්තේ නැති බව. ඒ වෙලාවේ අර පහළට බහින ස්වාමින් වහන්සේ ඇහුවා, ඔබ වහන්සේ මොකද මේ හිනා වුනේ කියලා. එතකොට උන්වහන්සේට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිව්වා, ආයුෂ්මතුනි අද දම් සභාවේදී තථාගතයන් වහන්සේ ඉදිරියේ ඔය කතාව මගෙන් අහන්න කියලා. ඉතින් දම් සභාවට භික්ෂු සංඝයා එකතු වෙලා ඉන්නකොට අර ස්වාමින් වහන්සේ නැගිටලා සිවුර ඒකාන්ත කරලා භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරලා ඇහුවා, ස්වාමීනි අද සාරිපුත්‍රයන් වහන්සේ මේ විදියට අපි වඩිනකොට හිනා වුණා, මේ ඒකට හේතු මොනවද කියලා සාරිපුත්‍ර මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් දැනගන්න කැමතියි කියලා කිව්වා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ නැගී ඉඳලා මතක් කරනවා, ස්වාමීනි අද මම දැක්ක මහා බලවත් ප්‍රතාපවත් අමනුස්සෙක්. ඒ අමනුස්සයාගේ ස්වභාවය තමයි මහා එර්ධිමත්. එර්ධියක් තියෙන අමනුස්සෙ කෑ ගගහ දුවනවා කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, පින්වත් මොග්ගල්ලාන මම බුදු වුණ මුල් කාලෙම ඔය අමනුස්සයා දුටුවා. හැබැයි පින්වත් මොග්ගල්ලාන මම කාටවත් ඔය ගැන කියන්න ගියේ නැහැ. කාටවත් මම කියන්න ගියේ නැත්තේ එදා ওই කතාව කිව්වනම් කවුරුත් මාව විශ්වාස කරන එකක් නැහැ. බුදු කෙනෙක්ගේ වචන ගැන අවිශ්වාසයක් හදාගත්තොත්, බුදු කෙනෙක්ගේ වචන ගැන කවුරු හරි සැක කළොත්, එයාට බොහෝ කොට අයහපත පිණිස ඒ කාරණේ හේතු වෙන්න පුළුවන්. හැබැයි මම අද මේ කතාව කියනවා
මොකද මම අද කියන්නේ මට අද සාක්ෂිකාරයෙක් විදිහට මේ පින්වත් මොග්ගල්ලාන ඉන්න නිසා කියලා කිව්වා. එතකොට දැන් කෙනෙකුට මේ දේශනාව අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් හොඳයි නේ ඍදියක් තියෙනවනේ ඒ මනෝමය කායික ජීවියන්ට කියලා. පින්වත්නි ඒ ඍදිය ලැබිලා තියෙන්නේම විඳවන්නමයි. විඳවන්නමයි ලැබිලා තියෙන්නේ. දැන් සමහර මනෝමය කායික ජීවීන් අමනුස්ස කොටස් ඉන යන තැනත් පේනවා. ඉන්න තැනත් පේනවා ආපු තැනත් පේනවා යන තැනත්. දැන් අපිට මොකක්වත් නැහැනේ සමහර අයට ඉන්න තැන ගැනවත් සිහියක් නැහැ නේද? එතකොට ඉන්න තැන ගැන සිහියක් නැති එකේ ආපු තැන ගැන කොහොමවත් හිතන්න බෑ අපිට. යන තැනක් ගැන අපිට කොහොමවත් අදහසක් නැහැ. සමහර අමනුස්ස කොටස් ඉන්නවා ඉන්න තැන සහ යන තැන ඔක්කොම පේනවා. හැබැයි යන තැන අදත් පේනවා නම් අදත් යන තැන කොහොම හරි දැක ගන්න පුළුවන් නම් මේ ලෝකය හරි සුන්දර වේවි. මේ ලෝකය හරි ආශ්චර්යවත් වේවි. මේ ලෝකය සුන්දර භූමියක් වේවි. මොකද යන තැන පේන නිසා තැති ගන්නවා, බය වෙනවා, ලොමු ඩැහැගෙන වෙනවා. මොකද මැරුණාම යන තැන දන්නවනේ. බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහයන් වලින් පැහැදිලි කරලා කියන්නේ ජීවිතේ බයක් හදා ගන්න කියලයි. කුමක් ගැනද? අනාගතේ ගැනද? මේ අනාගත බය සූත්‍රයේ අන්තිම කාරණේ මතක් කරේ මොකද්ද? අනාගතේ මව දරුණු අමනුස්සයෙක් නිසා ජීවිතේ අභියෝගයට ලක් වෙලා මගේ ජීවිතේ නැති වෙලා යන්න පුළුවන් කියලා කල්පනා කරන්න කියනවා. ඇතරම මේ කාරණාවලට විකල්පයක් විදිහට මම ඔබට එකක් යෝජනා කරන්නම්. මේ දේශනාව අහගෙන ඉන්න අයට නිරන්තරයෙන් මෛත්‍රී සිත මුහුරු කරන්න. එතකොට තමන් වාසය කරන භූමිය තුල තමන්ට රැකවරණයක් සැලසෙනවා. දැන් ඔය සිතුල් පව්ව පැත්තේ එක්තරා වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් වස්සසලා තියෙනවා. බොහෝ කාලයකට පෙර වස්සසුවාම ඉතින් උන්වහන්සේ එහෙම වස් සමාදන් වෙලා ඉතාම හොඳින් මෛත්‍රී සිත හුරු කරමින් වැඩ ඉන්නකොට උන්වහන්සේ වඩන මෛත්‍රිය ඒ භූමිය පුරාම පැතිරෙනවා කියනවා. ඇත්තටම උදේට පිළිත් දාලා නිදා ගන්නවට වඩා උදෙන්ම නැගිටලා මෛත්‍රී වඩන එක හොඳයි කියලායි මම හිතන්නේ. ගෙදර පිරිත් ටික ඔක්කොම දාලා ගුවන් විදුලි නාලිකාවල පිරිත් යනවනේ නිතරම. ඒ පිරිත් යන එක හොඳයි. ඒ පිරිත් දාලා තියෙන එකත් හොඳයි. ඒක නරක නෑ. මං කියන්නේ ඒකටත් වඩා හොඳයි උදෙන්ම නැගිටලා ගෙදර හැමෝටම එකතු වෙලා විනාඩි 5ක් විතර මෙත්සිත හුරු කරන්න පුළුවන් නම් මෛත්‍රී සිතින් වාසය කරන්න පුළුවන් නම් ඒක බොහෝ කොට හොඳ දෙයක් කියලා මං හිතනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මෛත්‍රී සිත හුරු කරනකොට මෙත්සිත වඩාගෙන ඉන්නකොට මේ භූමිය පුරාම උන්වහන්සේගේ මෙත්සිත පැතිරෙන්න පටන් ගත්තා. මහා ප්‍රචණ්ඩ ප්‍රතාපවත් අමනුස්ස පිරිස උන්වහන්සේගේ මෛත්‍රී සිත නිසා හිත සිව්මැලි වෙන්න පටන් ගත්තා. අර ප්‍රචණ්ඩ ගතිය බැහැර වෙන්න පටන් ගත්තා. ඒ දුර්වල භයානක ලක්ෂණ දුරු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වනේ හිටපු රුක්ෂ දේවතාවරු හරියට සතුටු වුණා කියනවා සිතුල් පව භූමියේ. සතුටු වෙලා දැන් මේ වස්වසන්ටනේ මේ ස්වාමීන් වහන්සේ වැඩි. වස්සාන සමේ ඉවර වෙලා මේ ස්වාමීන් වහන්සේ යන්ට පිටත් වෙනකොට එක රුක්ෂ දේවතාවෙක් උන්වහන්සේ වැඩ හිටිය කුටිය සමීපේ ඉඳලා අඬනවා. දැන් මේ අඬනකොට මේ ස්වාමීන් වහන්සේට අඬන හඬ ඇහෙනවා. කොහේ ඉඳලාද අඬන්නේ, කවුද අඬන්නේ, මොකටද අඬන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ. හැබැයි අඬනවා කියලා තේරෙනවා. අඬන බව උන්වහන්සේට තේරෙනවා. අඬන බව තේරුම් ගත්ත උන්වහන්සේ කතා කරලා ඇහුවා, පින්වත ඔබ අඬනවා, ඔබ අඬනවා වුණාට අඬන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. අඬන්නේ මොකටද කියලා මම දන්නේ නැහැ. අඬන්න හේතු මම මොකුත් දන්නේ නැහැ. මල් ළඟට ඇවිල්ලා කියන්න ඇයි අඬන්නේ කියලා එහෙම කිව්වා. එතකොට මේ රුක්ෂ දේවතාව පෙනී ඉඳලා කිව්වා, අනේ ස්වාමීනි යන්න එපා. මේ භූමිය අත්හැරලා දාලා යන්න එපා. ඔබ වහන්සේ වස්සාන සමය ඉවර කරලා මහා පවාරණයෙන් පවාරණය කරලා මේ මහා වනලැහැ බත්තරලා දාලා යනවා දරාගෙන ඉන්න බෑ මට කිව්වා. මම මේ අඬන්නේ ඔබ වහන්සේ යන වේදනාවරුකෝ ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මේ වනේ මහා ඡණ්ඩ වනයක්, මේ වනේ මහා භයානක වනයක්, මේ ගැඹුරු වනාන්තරයේ දරුණු අමනුස්ස කොටස් ඉන්නවා. මේ අමනුස්ස කොටස් හරිම ප්‍රචණ්ඩයි, හරිම රෞද්‍රයි, හරිම ගොරෝසුයි. මේ අමනුස්ස පිරිසගේ ගොරෝසු බව ඔබ වහන්සේගේ මෙත්සිත නිසා යට ගියා කිව්වා. ඔබ වහන්සේ මෙත්සිත වඩාගෙන ඉන්නකොට ඒ ගොරෝසු බව යට ගියා කිව්වා. ඒ ගොරෝසු බව සැඟවිලා ගියා කිව්වා.
ස්වාමීනි ඔවුන් සිව්මැලි වුණා. ඔවුන්ගේ ප්‍රචණ්ඩ බව නැති වුණා. එහෙම වුණේ ඔබ වහන්සේ වඩපු මෙත් සිත නිසා කිව්වා. ඒකයි මම මේ අඬන්නේ. ඔබ වහන්සේ ආය වැඩියහම ඔවුන් ප්‍රචණ්ඩ වෙයි කියලා මට හිතෙනවා. ඔබ වහන්සේ මේ වනේ අත්හැරලා දාලා ගියාම ඔවුන් රෞද්‍ර වෙයි කියලා මට හිතෙනවා. ඒකයි මම මේ හඬා වැටෙන්නේ කියලා කිව්වා. ඉතින් උන්වහන්සේට ආරාධනා කළා මේ දේවතාවා, ස්වාමීනි මේ කාලෙත් මේ වනේම වැඩ සිටින සේක්වා කියලා. දැන් දෙවනි වස් කාලෙත් හිටියා. ඒ දෙවනි වස් කාලේ ඉවර වෙලා එනම් මම යනවා කියලා හිතලා උන්වහන්සේ පිටත් වෙන්න හදනකොට ආයෙත් අඬනවා. ඊළඟ වස් කාලෙත් හිටියා. මේ විදියට පින්වත්නි, ඔය සිතුල්පව් ඒ වැඩ හිටියේ ස්වාමින් වහන්සේට උන්වහන්සේ අපවත් වෙනකන් වනයෙන් යන්න බැරි වුණා කියනවා. බලන්න එක්කෙනෙක් වඩන මෙත් සිත මෙතරම් බලවත් නම්, එක්කෙනෙක් මෛත්‍රී සිත වඩන එක මේසා බලවත් එකක් නම්, පවුලේ හැමෝටම දරුවෝ හිට අපි හැමෝටම හුරු කරන්න පුළුවන් නම්, දෙමව්පියෝ දරුවන් හැමෝටම මේක තමන්ගේ ජීවිතේ පුරුද්දක් විදියට හුරු කරන්න පුළුවන් නම්, මේ මෙත් සිත මිනිත්තු කීපයක් වඩන එක උදේට මේ රට, මේ ලෝකය කොයි තරම් සුන්දර වෙයිද. ඒ නිසා හරිම වැදගත් මේ කාරණා. මේ කතාන්දර හරි ලස්සනයි තමයි. හැබැයි මේ කතාන්දරේ ලස්සන විතරක් ජීවිතේ අහලා අයින් කරලා දාන්න නැතුව මේ කියන කාරණා වලින් ගැබ්වෙන, මේ කියන කාරණා වලින් විවෘත වෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය ජීවිතයට ගලප ගන්න පුළුවන් නම් අතිශයින්ම වටිනවා. ඉතින් අද අපි ඔබට කාරණා කීපයක් ගැන මතක් කළා. ඒ තමයි අනාගත බය සූත්‍රයේ තියෙන කාරණා කොහොමද ජීවිතයට ගලපගන්නේ කියන කාරණය. එතකොට මේ කාරණා ගලපගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, මේ විදියට හිත හුරු කළාම මගේ ජීවිතයේ සතුන්ගෙන්, හොරුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් නැති වෙලා යන්න පුළුවන් අනාගතයේදී කියලා බයකින් වාසය කරන, තැති ගැනීමකින් වාසය කරන කෙනාට ඒ නොපැමිණි වූ සුන්දර නිවනට පැමිණෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විදියට හිත හුරු කරන කෙනාට ප්‍රත්‍යක්ෂ නො වූ සුන්දර වූ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ විදියට කල්පනා කරන කෙනාට කෙලෙස් තවන වීරියෙන් සදාකාලිකවම හිත නිවාගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ, එයා ඒකාන්ත වශයෙන් නිවන සාක්ෂාත් කරයි කියලා උන්වහන්සේ විවරණයකුත් දී වදාලා. ඒ නිසා පින්වත්නි, එදිනෙදා ගිහි ජීවිතයේ ගත කරන සමහරව ස්වාමීන් වහන්සේලාත් මේවා අහගෙන ඉන්නවා ඇති. අපි හැමෝටම, ගිහි පැවිදි අපි හැම දිනාටම ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගලප ගන්නට අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මමය සංග්‍රහය තුළින් අපේ ජීවිතේ අර්ථ සම්පන්න කරගනිමින් ජීවිතේ ඉතාම සතුටෙන් සැහැල්ලුවෙන් ගත කරන්නට මේ උදෑසන කාලේ ශ්‍රවණය කළ මේ ධර්මානුශාසනාව අපේ ජීවිතයට උපකාරය පිණිස වේවා කියන අදහසින් අද සිත නිවන බුදුබණ දේශනාව නිමා කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ධර්මය අසන්න, ජීවිතය දිනන්න සෑම ඉරිදාවකම උදෑසන 6ට සිත නිවන බුදුබණ.